Good morning. ප්‍රියන්ත මහත්තයා ඉන්නවද? බැංකු ගිහින් මැඩම්. සම්පත් ඔන්ලයින් බැංකින්. පහසුයි, ලේසි, කාලේ ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඊයේ විසත් ජනතා නිදර්ශන දානේ නායකතුම මල්ලා විශේෂ රැස්වීම කරන අධිකරණ ජනාධිපති සම්සද. ඊයේ ලක්ෂණායක රැස්වීම මොකක්ද උනේ? මැටිවරණයට ඉදිරිපත් වෙන ආකාරය ගැන තමයි සාකච්ඡා වුණේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ තරඟ කරනවාද නැද්ද කණ්ඩායම් නායක හැටියට ඉන්නවාද නැද්ද එතුමා අගමැති අපේක්ෂකයා වෙනව නැද්ද කියලා ඉතින් ශ්‍රී ලංකා දහස් පක්ෂය ඇතුලේ මේ පිළිබඳ මතවාදයක් තියෙනවා ඉතින් ඒක අපිට අදාළ නැහැ අපි වෙනම පක්ෂයක් අපි ජනවාරි 8 වෙනිදා මේ රටේ යම්කිසි දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී හිටියා යම්කිසි ජාතික අරමුණු වෙනුවෙන් පෙනී හිටියා ඒවා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අපි ඉදිරියේදී ක්‍රියා කරනවා විශේෂයෙන්ම අපි ලබාගත් ජයග්‍රහණ අපි ආපසු හරවාගත යුතු නැහැ මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන රටේ ඇතිවෙච්ච ආරක්ෂිත සුරක්ෂිතභාවය අපි කිසිසේත් ආපසු හරවාගත යුතු නැහැ ඒ වගේම මේ රට තුල වංචාවට දූෂණයට එරෙහිව නැගිච්චේ ජනතාවගේ හඬ ඒක අපි කිසිම විටක ආපසු හැරවිය යුතු නැහැ මහින්ද රාජපක්ෂ මහතාට නාමංජන දීමට තීන්දු කිරීම මගින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිසිර මහතා ජනවාරි මාසේ 8 වෙනිදා ජනමරමට පයින් ගහලා තියෙනවා අත් වශයෙන් ගත්තොත් මේ ජනවරම පාවා දීලා තිනවා. ඡන්දෙන් ජයග්‍රහණය කරාට පස්සේ මෛත්‍රීපාල මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරා නම් වැරදිලාවත් තමන් ඉන්නේ පොළොවෙන් අඩි 6ක් යට කියලා. එහෙම කියපු මෛත්‍රීපාල මහත්තයා නමෝජන දීම හරහා ජනවාරි මාසේ 8 වෙනිදා මහා දෙවන්ත ධෛර්යයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය පරාජයටපත් කරන්න පෙරට ආපු ඒ ජනතාවගේ අරමුණු අපේක්ෂා පාවා දීලා තිනවා. අපි තාම දන්නේ නැහැ මොනවද වෙලා තියෙන්නේ කියලා. අපිට කිසි දෙයක් කියලා නැහැ. අපි පස්සේ හොයලා බල කියන්නම්කෝ. जनवरी मिनसु चंदे दुन्ने उत्तर सीलू संविधान सिंह जनाधिपतरी चंदे दुना प्रतिक्षेप कंदुराट संविधान मुस्लिम जनता कथोलिक जनता बौद्ध जनता जनता सिविल संविधान पूर्वेशी बलेवागे संविधान अलुत कलाकारवा मैं सीलो देना चांदे दुन्ने महिंद राजपक्ष के जनाधिपति वर्याट सह ओवटा गोडनगिल तिबुनु කුඩු එතනෝල් ඩීල් සංස්කෘතියට විරුද්ධව දැන් ප්‍රශ්නයක් මතුවෙනවා නැවත වතාවත් ඔහුට නාම යෝජනා දෙනවා නම් එහෙම මොකටද ජනවාරි 8 වෙනිදා ඡන්දේ ඉල්ලු ඒ නිසා දැන් මිනිසුන් තීරණය කරන්න වෙනවා දේශපාලන සදාචාරය මේ රටේ ඉවරයි දැන් ක්‍රියාකාරීත්වයට වැඩ කරන්න වෙන්නේ කෙලින් කතා කරන කෙලින් හිට ගන්න කෙලින් මිනිසුත් එක්ක හෙට උදේ ඉඳන් දේශපාලනය නැවත ආරම්භ කරන්න ඕන